මම මුලින්ම මට අවශ්‍ය ඩොකියුමන්ට් එකේ ෆොටෝ එකක් ගන්නවා මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ මම ෆොටෝ එකක් ගත්ත පිච්චර් එක මේ විදිහට ඩෙස්ක්ටොප් එකට කොපි කරගත්තා. දැන් ඔයාලට පේනවා ඇති ඒක. ඊට පස්සේ මම මුලින්ම කරන්නේ Word document එකක් ඕපන් කරගන්නවා. මම ඒකට සර්ච් බාර් එකේ Word කියලා ටයිප් කළා. Enter press කරනවා. ඊට පස්සේ Word document එකක් ඕපන් වෙනවා. හරි. මම ඕපන් කරගත්ත blank document එකට මම දැන් ඊළඟට කරන්න යන්නේ මම ගත්ත image එක copy කරගන්න එකයි. හරි. ඒකට මම මේක drag කරලා මෙතෙන්ට paste කරගන්නවා. මෙන්න මම image එක මෙතෙන්ට paste කරගත්තා. ඊට පස්සේ මම මෙතන file වලට ගිහිල්ලා save as වලට ගිහිල්ලා desktop එක තෝරනවා මගේ place එක විදිහට. ඊට පස්සේ desktop එකේ මම මෙන්න මේ document එක PDF එකක් විදිහට save කරනවා. මේක doc1 කියලා auto save වෙලා තිනවා. මම ඒ විදිහටම තියනවා. ඊට පස්සේ save දෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මම මේ word document එක PDF එකක් විදිහට save කරා. PDF එක ඔටෝම open වෙනවා. අපි බලමු PDF මේ තියෙන doc1 PDF එක open මෙතන shortcut එක හැදලා තියෙනවා. දැන් මම නැවතත් මේ word document එකට ගිහිල්ලා මෙතනින් file ගිහිල්ලා open මෙන්න මේ මම PDF document එකක් හදුවේ යන්නේ ඒක උඩ click කරන්න. එතකොට මෙන්න මේ විදිහේ message එකක් එනවා. Word will now convert your PDF when editable word document. අප විශේෂත්වය තමයි අපිට මේ word එක edit කරගන්නත් පුළුවන්. මම මෙතන okay දෙනවා. ඔයාලට පේනවා ඇති converting doc1 word PDF කියලා අපිට යට බලා ගන්න පුළුවන්. හරි. දැක්කද ඔයාලා හැමෝම දැන් මේ තියෙන්නේ මම word වලට convert කරගත්ත document එක. මට මේක ඕන තැනක edit කරගන්න පුළුවන්. මම බලන්න enter කරන්න backspace එකෙන් යන්න. මගේ මේ මෙතන පොඩි image කැල්ලක් තියෙන්නේ. වැටලා තියෙනවා. හරි. මේක අපිට ඕන විදිහට වෙනස් කරගන්න, edit කරගන්න, තව මොන හරි මට අවශ්‍ය නම් ටයිප් කරගන්න ඕන දෙයක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මට මේක පුළුවන් ෆයිල් වලට ගිහිල්ලා save as වලට ගිහිල්ලා browse වලට ගිහිල්ලා මට අවශ්‍ය තැනක save කරගන්න. මම ඩෙස්ක්ටොප් එකම තෝරලා ඩෙස්ක්ටොප් එකේ මම මෙතනින් මගේ ෆෝල්ඩර් එකට ගිහිල්ලා සේව් කරා. හරි. මම හිතනවා ඔයාලට අදත් මගේ වීඩියෝ එක බලලා අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති කියලා.